රන්වල්ගේ අම්මා රන්මලුත් එක්ක නුගාරලගේ ගෙදර ගිය මේ කසාදි ගෙන අවසන්තීරණය ගන්න හිත හදාගෙනමයි. තමුන්ගේ සැමිය ඉන්න තත්වත් එක්ක මේ කසාදි නතරවුණුත් ලොකු කල්බැගෑනයක් වෙන බවනම් ඇග හිතර හොින්ම දැනුන. නොගාරගේ ගේස්්‍රරහින් රන්මල්ගේ කාරෙක නැවතෙත්්ති කයාරත් අම්මත් හිටියේ කාමරයට වෙලා බලා ගත්තුවත්ත බලාගෙනයි. නොහිතුව මොහොතක කාරයේ හලාලා හට ඇහිෙත්ති. කේයාර ජනේලයේ තිරෙද්ද මෑත් කරලා මිදුල දිහාට ඇස්පාකෙරුව. හම්මේ රන්මල් අයිියලා කියල ඇය අම්ම දිහා බැලුවේ කනස්සලු දෑසින්. අම්ම ඇස්සග වියලුණු කඳළු තියාගෙනම කාමරෙන් එලියට යන්න නැගිත්න හීනෙන් වගේ. ඒ පසු පසින්ම කයාරත් කියේ අම්ම ඉන්නෙත් සිහියක් නැතිගානට වෙච්ච හින්දයි. එන්නක්ෙ කියල නුගාරග අම්ම රන්වල්ක අම්මට ගේය තුළට ආරාධනා කරවා. ඒත් සන්වල් නම් හිටියලොකු කල්පනාවක නොගාරගේ අම්මයි කයාරයි පැත්තකින් හිටගනිති රන්මලු තම්මත් දෙන්න හිත්සෙටිය කුටුවක වාඩි වනාා මොහොතක් හැමෝටම කතා කරගන්න බැරුව ගොරු වෙලා වගේ හිටිය වෙච්චදේ මටනං හිතා ගන්නවත් බැහැෙනන්ගේ තැන් අපිට කරන්න කිසිම දෙයක් නැහැනේ පන්වල්ගේ අම්ම කිය්දී නුගාරගේ අම්මගේ මුවින් පිටවුනේ හීන් සුසුමක් එයා එම දෙයක් කරයි කියලා. ං අවදාවත් හිත්වෙනයක පන්දන්නවා. මේ හිදක්කලටත් කාටවත් මෝඩ දෙන්න වෙන්නේ කියලා. මං අත් දෙක වැදල එකටක්කගේ සම්හවිල්ලනවා. කියමින් උකාරගේ අම්මා ප්‍රන්වල්ගේ අම්ම ඉස්සර හත් දෙකමිකතු කරලා වැඳ වැටුන. ඒහිත් හැම එකක්ම පදුමාකාර වේදනාවකින් ඇවිලෙන්න්න ගත් එකවරමයි. හැමෝගේ ම ඇස්වල කඳුළු පිරුුණේ නොදැනීමයි. හනේ මේ ළමයිගේ වැරදිවලට වැඩිහිටි අපි සමවිල්ලල මොකටද නන්ගේ එහෙම කියපු අන්වල්ගේ අම්මත් වේදනාවෙන් උසුසුමක් හෙළුවා නුගාරග හිතුවක් කාරකම් හින්දා අද පවුල් දෙකේමය වේදනාවෙන් හාලත්ඇැවිල්ලෙන් මේහි කස්සා දෙෙන් හැවතුනොත් අපි හැමෝට මේ කළකුල ඇච්ජාවක් හාය පොඩ්ඩිව බලන්නව මනවාකෙන්ට නෑ මේකත් හැතගත්ව යියමෙන් නඋගාරගගේ අම්ම වචනය එකනික ගොතන්නට පටන් ගත්තා ඒ හින්දා අපි දෙ ගොල්ලොන්ගම නම්බුව බේරගන්නත් අපි හමල්පුතාට අපහොල්ම බන්දන්න හන් හැබති නුගාරගේ අම්ම හැඩුම් බරව කියතිී හැමෝගම ඇසිස්සුනේ වික්ෂිප්තව කයාරගෙ දෙතොල් වියලීගී ඒ වචනවලත රන්වල්ගේ පපුුව කැහෙන්න ගත්ත අමුතු රිත්මයකට රන්වල්ගේ අම්මගේ ඇස් කයාරවෙත එසවුනේ සතුටකින් උද්ධීපනය වෙලා වගේ. එහෙනම් අපිට මේ කස්සාදි අතර කරන්න ඔුන් දැහැ. රන්වල්ගේ අම්මස්ස සුමක්හෙලිවි සැනසීමත්. කයාරට තමුන්ගේ කැමැත්තා අකමැත්තවත් කියන්න ඉඩක් නු ලැබුණත් එහෙම ඉඩක් ලැබුණත් මේ වෙලාව ඊට විරුද්ධෝ මුකුත්ම කියන්න කයාරග දිව නැමුනිත් නැහැ. ඔය හ බේරගත්තේ ඔයාගේ පවුලෙන් අම්භෝවිතරක් නෙමෙයි නංගිය. මක මහත්තයක් ජීවිතෙත් හබේරගත්ත. එහෙම සංවේදීව කියවූ රන්වල්ගේ අම්ම ඇවිත් නොගාරගේ අම්මගේ අත්දකෙන් අල්ලගත්ත දැඩිව. තිික්ක වෙලාවක් ඉඳලා වෙන්න වුවමනා දේවලුත් කතා කරගෙනම රන්වලුත් අම්මත් යන්න ගියේ හිතේ නිදහසින්. තාමත් කයාර හිටිය උන්නු තැනම ගල් වෙලා. අම්ම යට සමීපවුනේ බර හුස්මකුත් අරගෙන. පොඩ්ි ඇය කතා කළේ උගුරෙන් වගේ. හම්ම කියල හඩාගෙනම වගේ කේයාර අම්මගේ උරහිසට බර කර ගත්තා. ඔයාග කිසිම දෙයක් නා හම්ම මේ ගත්තු තීරණට අම්මගේ නහිතක් හිතල් ලපා පොඩ්ඩියේ. අම්මත් හැඩුම් බරව කියාගෙන ගියා මුකොත්ම නොකයා කයාරත් කෙරුවේ අඩනෙකම විත්තරයි. ඇගේ හිතර දැනුේ අමුතුම චක්කිතයක්. ක්කව බලන්ඩාපු වනමාලයාව තමුන්ට බඳින්ඩ වෙන එක ගැන කේ අරගෙහිතට බැනුනේ තිගස්මක් ඇතිකරවන එකත් පුතුමයක් නෙමේ. ලැබෙන්න ඕන කෙනාට ලැබෙන්න නියම කෙනාව ලැබෙන එක දයිවයේම නියමයක්. බඳින්න හැමදේමල ඇසිකෙරුවත් රන්මල්ගෙ හිතේෙන් උගාරගැන ඒ තරම් පැහැදීමක් හෝ ආදරයක් නොවනු නිසාම ඔහුට ඒ කසා දෙ නැවතුනු එකට දුකක් දැනුන නම් දැනනේ. ගමන්ගේ පියා නිසා පමණයි. නොගාර වෙනුවට කයාරව විවාහෙටේ ෝචනා කරපු වෙලාවීඳලා රන්වල්ගිහිතේ ඇතිවුුණේ අලුත්ම පිබිදීමක්. ඇ අත් එෙක්ක ලස්සන ජීවිතයක් පටන්ගන්න සියුම් ප්‍රේමනීය ආශාවක් කඔොපුගෙහිතපුා උඩුදිව්වා.